මේ අලිය අපි දෙහිවල සත්තුවත් රැගෙන තමයි සැලසුම් කරලා තිබ්බේ. නමුත් අපි නියෙන කරා ඊට පස්සේ මේ ආවා අපි ගිහින්දා රෙදිගමට. අපි ඒකට දින දුන්නා. දින දීලා අපිට නොදන්වම අද උදේ 8ට අරන් යනවා කියලා රෑ 11ට අරන් ගිහලා තිබ්බා. ඒක දැනුවත් වෙලා මම අපේ මාධ්‍යවේදී මම කඩිය මේ මහතුන් ටිකත් අපි ගහල් ගිහිල්ලා රෑ 2 ඉඳලා එකන් ඉඳලා රෙදිගමට ගිහිල්ලා රෙදිගම අපි අලියව ආරක්ෂිතව බාලා අවශ්‍ය කරන ප්‍රතිකාර කළා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංදීප් සමසේන මහත්මාව අපි උදෝම ගමේ ඉඳන් ගෙන්නලා එතුමා තලි 10ක් හිමිකාරකගේ තුමා ඒ අලින්ට ඒ තුවාල නොවෙන්න දංගල වල තුවාල නොවෙන්න ආරක්ෂිත පටියක් ඒගොල්ලෝ ගන්න තමයි එංගලන්තේ හදන්නේ. ඒකත් අපි ගෙනලා අලියට ඒ පටි දෙකකුත් දාලා ඉවෙලා අපි ඒව නැවත ඒව අනිත් අලින්ටත් මේ පාවිච්චි කරන අපි ඉදිරියේදී අපි ඔබතුමා දැනුවත් කළේ වැඩි පිළිවෙල කරනවා. ඉතින් අලියාගේ තත්ත්වේ ටිකක් අසාධ්‍යයි. නමුත් අපිට වෛද්‍යවරු කෝ එක අපි සපිතුනා කියලා අලියා රටට ගේන්න පුළුවන් කියලා. ඉතින් අද හරි දැක්ක සුන්දර වෛද්‍ය තමයි. ඒකේ නිදාස හිටපු ඇතින්නක් ඇවිල්ලා තව පැටවුතු සේ අලියත් එක්ක බොහොම ආදරෙන් ලෙන්ගතු ගමින් බොහොම ළඟටලා ඉත මේක බොහොම සංගීත සිද්ධියක් එක. අපි ඒකත් දැක්කයි ඉත අලියගෙන අපිට ලොකු දැන් ලොකු විශ්වාසයක් තියෙනවා. මේ ඉන්දීරියත් මේක අවදාන් ඉඳලා අපි අලියට අවසන් ප්‍රතිකාර කළා. අනිත් අයිඩිය පිළිබඳව අපිට ඔයාලා බලන්න. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.